Bismillahir Rahmanir Rahim. Pasasum saha pasansawan siyalla Vishwe adipati sarva baladari Allah tahimiya. Ohuge dayava saha karunava avasan nabi Muhammad sallallahu alaihi wasallam tumanan taha etuman samaga uren uragati katayutu kala sahaba anugamikyan එවගේම තාබීන්වරු තබව තාබීන්වරු මෙලව අවසානයේ තෙක් මේ සත්‍ය ක්‍රියාවලිය සඳහා අපවන කැපවන සියල්ලන්ටම අත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මා දයාබර සහෝදරවරුනි සහෝදරියනි ඉස්ලාම් ධර්මයේ පිළිබඳ අප කතා කරන විට ඉස්ලාම් යනු සුවිශේෂී ධර්මයක් මන්ද ඉස්ලාම් සම්පූර්ණ ජීවන රටාවකි ඉස්ලාම් කතා නොකල කිසිම අංගයක් ජීවිතය තුළ නැත එතරම් දුරට ජීවිතේ සියලුම පැතිකඩ පිළිබඳ ඉස්ලාම් අපට ඉතා පැහැදිලි උපදේශයක් ලබා දී තිබේ එය අල් කුර්ආනයේ තුලින් ඒ වගේම නබිතුමන්ගේ රුවන්වැකිය තුලින් අපට ලබා දී තිබේ එම නිසා තමයි ලෝකයේ අතිවිශිෂ්ටයන් සිය දෙනා පිළිබඳ පොත ග්‍රන්ථාරූත කරන විට මයිකල් එච් හාට් කියන ඒ විද්වතා ඒ පොතේ පළවෙනි පුද්ගලයා ලෙස තෝරා ගන්න ලැබුවෙත් ද 100 කියන පොත ඔබ අරන් බලන්න එහි මුල්ම සිය දෙනා අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙන්නේ අපගේ අති උතුම් නබි Muhammad sallallahu alaihi wasallam tumana. Ohugen vimasana ladi. Oba ai me pudgalayaba mema pote palamani atimishtya lesa thoragan labuwe. Ohu ita lassana piliturak laba dunna. E pilitura thamai ma dayabara sahodara waruni Nabi Muhammad sallallahu alaihi wasallam tumana jeevithe sieluma angayan sadaha ohu maga penwa thibe. ලෝකේ අනිකුත් නායකයන් අරම් බලන විට ඔහු සමහර විට ආර්ථික ශාස්ත්‍රයට මඟ පෙන්වා ඇති සමහර විට සමාජ ශාස්ත්‍රයකට දේශපාලන ශාස්ත්‍රයකට අධ්‍යාත්මික ශාස්ත්‍රයකට ලෞකික ශාස්ත්‍රයට ඒ වගේ යම් සීමිත ශාස්ත්‍රවලට පමණක් ඔවුන් මඟ පෙන්වා ඇත නමුත් Muhammad Nabi sallallahu alaihi wasallam tumanan suvisheshi vanne ohu jeevithe sama patikadeekatama minisata maga penwa thibimai enam Muhammad Nabi sallallahu alaihi wasallam tumananta sieluma patikada sandaha maga penwima sandaha avakashaya avasthawa udawane me islam dharmaye tulin enam මේ ඉස්ලාම් ධර්මයේ තිබෙන එක් සුවිශේෂී අංගයක් පිළිබඳව මම ඉතා කෙටියෙන් පැහැදිලි කරන්නම්. එය තමයි ඉස්ලාම් යනු මදමාවත. උම්මතන් වසතා මේ පෘථුවිය මත ඉන සිටින සමාජයන් අතරින් සෑම විටම මදහත් මද ප්‍රතිපත්තිය අනුගමනය කරන ආගම දර්ශනය ඉස්ලාමීය. ඉස්ලාම් ධර්මයේ තිබෙන සුවිශේෂීතාවයන් වලින් එකක් මේ බදහත් මාවත. ඉස්ලාම් තනි පුද්ගලයාට කතරම් ප්‍රමුඛ ස්ථානයක් දෙනවාසීම ඒහා සමාන සුවිශේෂී ස්ථානයක් සමාජයටත් ලබා දෙයි. ඉස්ලාම් කවරදාක්වත් මිනිසා විවාහ වීම තහනම් කර නැත. මන්ද මිනිසාගේ අවශ්‍යතාවය ඉස්ලාම් හොඳ ආකාරම වටහාගෙන තිබේ. මිනිසාව මැවූ දෙවියන් අල්ලාහ් විසින් පහළ වෙච්ච මේ ධර්මය නිසා දෙවියන් ඉතා ඒ මිනිසාට ඔබින නීති රීතීන් පමණයි පමුණවා ඇත්තේ. ඉස්ලාම්හි අප දන්නවා මිනිසා තුළ ප්‍රධාන අංග තුනක් පවතී. ඔහුගේ ශරීරය ඔහුගේ බුද්ධිය ඥාණය ඒ වගේම ඔහුගේ අධ්‍යාත්මික භාවය හදවත
හෘදය මේ තුනම සමානව ඉස්ලාම් වැදගත්කමක් දී ඇත. ඉස්ලාම් කවරදාවත් සමාජයෙන් ඈත්ව දුරස්ව තනිව පැත්තකට වෙලා ජීවත් වීමට ඉස්ලාම් අනුමත කරන්නේ නැත. සමාජයේ සමග ගැටමින් සමාජයේ තුල ජීවත් විය යුතුයි කියන එක තමයි ඉස්ලාමෙහි එකම බලාපොරොත්තුව. ඉස්ලාම් වනගත වීම අනුමත කරන්නේ නැත. ඉස්ලාම් දැනුමට ලබා දෙන ඒහා සමාන වැදගත්කමක් ඔහුගේ ශරීරයේ රැකබලා ගැනීම සඳහාත් ඒහා සමාන වැදගත්කමක් ලබා දී තිබේ. ශරීරයටත් දැනුමටත් ලබා දී තිබෙන ඒහා සමාන වැදගත්කමක් ඔහුගේ අධ්‍යාත්මික ජීවිතයටත් ඉස්ලාම් ලබා දී තිබේ. මේ තුන සමබරව හරියාකාරව රැගෙන නොගියා නම් වෙන්නේ අවුලක්. අද බටහිරට වෙලා තියෙන්නේ ඒ අවුල. අධ්‍යාත්මික පැත්ත හදවත පිළිබඳ ඔවුන් තමන්ගේ නෙත යොමු කළේ නැත. අද සතුන් අද මිනිසයන් ඒ සමාජය තුල අමනුෂ්‍යයන් තරමකට පිරිහි ඇත. විශේෂයෙන් ශිෂ්ට සම්පන්න සමාජයක් තුල ශිෂ්ට සම්පන්න මිනිසුන් තමන්ගේ නිවස් තුල කළ යුතු දේවල් පාරට රැගෙන විත් කරන තරම්මට මිනිසා අමනුෂ්‍යයා බවට පත් වී හමාරයි බටහිර ලෝකයේ තුල. ඔවුන්ගේ අරමුණ මේ ශිෂ්ට සම්පන්න යුගයක ජීවත් වෙන නැගෙනහිර ලෝකයත් ඒහා භයානක තැනකට රැගෙන යාමයි. අද බලන්න බටහිර චින්තනය තුළ තිබෙන අඩුපාඩු දෙස බලන්න. අද කුමක්ද බිහි කර තිබෙන්නේ? වැඩිහිටි නිවාසයන් අද සෑම අස්සක් මුල්ලක්ම තිබේ. දෙමෝපියන්ට නොසලකන සමාජයක්. එනම් මා දයාබර සහෝදරවරුනි සහෝදරියනි, ඉස්ලාම් සෑම විටම පෞල් ජීවිතයට ලබා දෙන ඒහා සමාන වැදගත්කම සමාජ ජීවිතයටත් ලබා දෙයි. තනි පුද්ගලික ජීවිතයට ලබා දෙන ඒහා සමාන වැදගත්කම සමාජ ජීවිතයටත් ඉස්ලාම් ලබා දෙයි. ඒ වගේම සියලුම සෑම නීතියක් තුළම ඉස්ලාම් ඔබ අරන් බලන්න. මුස්ලිම් නීතිය කියා පොතක් ලියා ඇත. සෑම ඉස්ලාම් නීතියක් තුළම තිබෙන්නේ මදහත් මාවතක්. එහි දෙකුණට යන භයානක මාවතක් ඉස්ලාමයේ තුල නැත. ඉස්ලාම්හි මදහත් මාවත තමයි සෑම විටම යහපත් මාවත. ඉස්ලාම් අනුගමනය කරන්නේ එයයි මා දයාබර සහෝදරවරුනි. දැනුම පමුණක් මේ විශ්වයේ ගොඩනගාගත නොහැකි. ධර්මයකින් තොරව දැහැම් ජීවිතයකින් තොරව ගොඩනැගෙන ධර්මය දැනුම අද කොතරම් විනාශයන් මේ ලෝකෙට ගෙනත් දී තිබේ කියලා සොයා බලන්න, කල්පනා කර බලන්න. ඉස්ලාම් එම නිසා තමයි සෑම විටම අපට අනුමත කර තිබෙන්නේ මදහත් මාවත. ඇඳුමක් අදින විටත්, කෑමක් කන විටත්, නිවසක් තනන විටත්, දේශපාලනයේ යෙදෙන විටත් සෑම විටම අපි අනුගමනය කළ යුත්තේ මදහත් ප්‍රතිපත්තියයි. ඒ මදහත් ප්‍රතිපත්තිය අනුගමනය කරන තාක්කල් සමාජය තුළ සැනසුම, සෞභාග්‍ය, සහජීවනය තිබේවි. මදහත් මාවතින් අපි දුරස් වී යන විට ඇතිවෙන්නේ කලකෝලාහල. ඉස්ලාම් කතා කරන විට ඒ අපකත් අපේ මුවින් වචනයන් පිටකල යුත්තේ කෙසේද කියා අපට අනකර ඇත. දැහැමි නායකයන් කතා කළ යුත්තේ කෙලෙසද? වෛරය වපුරන වචනද පාවිච්චි කළ යුත්තේ? සමාජයේ කෝලාහලට රැගෙන යන වචනද දැහැමි නායකයන් පාවිච්චි කළ යුත්තේ? ඒක මදහත් මාවතක් නෙවෙයි. සැබෑ දැහැමි නායකයන් සෑම විටම මදහත් මාවතුලින් යහපත සමාජයට ළඟා කර දේවි, රටට ළඟා කර දේවි, මේ ලෝකයට ළඟා කර දේවි. එනම් විශේෂයෙන් මතක තබා ගන්න මා දයාබර සහෝදරවරුනි, අපේ ජීවිතය අපි සතුට සොයා යන ගමනක් නම්, සැනසුම සොයන ගමනක් නම්, අන් අය සමග සහජීවනයෙන් සහෝදරත්වයෙන් කටයුතු කරනවා නම්, විශේෂයෙන් ඒ ඉස්ලාම් දෙන පණිවිඩය තමයි වජල්නාකුම් උම්මතන් වසස, ඔබව මා ඔබට ලබා දී තිබෙන මේ පණිවිඩය මැදහත්
ಅಲ್ ಕುರ್ಆನ್ ಮೂಲಧರ್ಮವಾದಿ ಹೂ ತ್ರಸ್ತವಾದಿ ಉಡಗಡಿದಿನ ಧರ್ಮ ಯಾಕ್ನೊಬ ಸಾಮ ವಿತಮ ಮೆದಹಾತ್ ಪ್ರತಿಪತ್ತಿಯಕಿನ್ ಒಬೇ ಜೀವಿನ ಕಟಯುತು ರಗಣೆಯನ್ನೇ ಕಿಯನ ಈ ಆಯಾಚನಾವ ಈ ಪಣಿವಿಡೆ ಲಬಾದಿನ ಧರ್ಮ ಯಾ ಎನಂ ಮಾತ್ ಒಬತ್ ಸಾಮ ವಿತಮ ಸಾಮ ಮೋಹತಕಮ ಅಪೇ ಜೀವಿತೇ ತುಲ ಮೆದಹಾತ್ ಪ್ರತಿಪತ್ತಿಯ ಅನುಗಮನೆ ಕ್ರಮಿನ್ ಮೇ ರಟ ತುಲಾತ್ ಲೋಕ್ಯ ತುಲಾತ್ ಕಳಕೋಲಾಹಲ್ ವಲಿನ್ ತೊರವು ರಮಣೀಯ ಸುಂದರ ಸಮಾಜ ಬೀಕ್ರೀಮ್ ಸಂದಹಾ ಮಾತ್ ಒಬತ್ ಅಬಸಿಯಲು ದಿನಾತ್ ವೆರದರಮು ಒಬಸಿಯಲು ದಿನಾಟಮ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ ವರಹಮತುಲ್ಲಾಹಿ ವಬರಕಾತುಹು.